අයිබෝවන් මේ ජීවිතය ප්‍රශ්න ගොඩක් මේ ප්‍රශ්න ගොඩ ඇතුලේ අපිට හැමදාම ප්‍රශ්න වලට උත්තර හොයන්න සිද්ධ වෙනවා මේ ලෝකේ ප්‍රශ්න වලට කිසිදු ભેදයක් නැහැ සුදු කළු නැතිනම් පොහොසත් දුප්පත් වැඩිහිටි බාල මහලු ස්ත්‍රී පුරුෂ මේ කිසිදු ભેදයකින් තොරව ඔබ මම අප හැමදෙනා ප්‍රශ්න වලට මුහුණ දෙනවා. අපි මුහුණ දෙන ප්‍රශ්න ඉදිරියේ ප්‍රශ්න අනුව මිනිසුන් වර්ග කර ගන්නවා වෙනුවට ප්‍රශ්නයට මුහුණ දෙන ස්වභාවයන් එක්ක අපිට අපේ ජීවිතය වර්ග කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇතැම් විට ප්‍රශ්න ඉදිරියේ හඬා වැටෙන්න උන්, ප්‍රශ්න ඉදිරියේ පලා යන්න උන්, ඇතැම් විට ප්‍රශ්න ඉදිරියේ තමන්ගේ ජීවිතය පවා අතහරින පුද්ගලයන් මේ සමාජය අපිට මුණ ගැසෙනවා. ඒ නිසාම ප්‍රශ්න ඉස්සරහා ශක්තිමත් වෙන්නේ කොහොමද? ප්‍රශ්න ඉස්සරහා අපේ මනස කඩාවට්ටවා ගන්නේ නැතුව නිවැරදි මානසිකත්වයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්නයි සමාහිත වෙන්නේ. අද දවසේ සමාහිත වැඩසටහනේ තවත් සුවිශේෂී ආරම්භයක් සමාහිත වැඩසටහන අද දවසේ මෙලෙස ආරම්භ කරද්දී ඊටාම ගෞරවයෙන් පාදවි වන්දනෙන් යුතුව වැඩසටහනේට අපි ආරාධනා කළා අපිව දහම් කරුණෙන් සේම මේ වැඩ කටයුත්තට අදාළ මූලික කාරණා වලින් පෝෂණය කරන්නට කම්මට්ටාන ආචාර්ය විනය ආචාර්ය විද්‍යාවේදී නම කෙනට අවසරයි උඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේව ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අපේ නායක ස්වාමින් වහන්සේව වැඩසටහනට පිළිගන්නවා අවසරය අපේ ආමතුරුනේ අද දවසේ සමාහිත වැඩසටහන ඔබට මේ විදිහට සමීප කරන්න සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් වැඩසටහන් වලට සහභාගී වෙන අපේ ආදරණීය පිරිස ඔබ විතාම ගෞරවයෙන් සිහිපත් කරන අතරේ පළමු කොට අප සූදානම් වෙනවා සුගත තථාගතයන් වහන්සේ විශේෂෙහි පුෂ්ප පූජාවන් පවත්වන්නට පුෂ්ප පූජාවන් අනුමෝදනා කරමින් සුගත තථාගතයන් වහන්සේ විශේෂෙහි පූජා කරන්නට අපි තාම ගෞරවයෙන් සදැහැති අද දවසේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන සපිරිවරට ආරාධනා කරනවා. ඒ වගේම අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන සදැහැති පිරිස අතරින් ගෞරවනීය ඔබට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂෙහි දහත් පූජාවන් කරමින් දහත් වට්ටිය පූජා කරමින් අද දවසේ වැඩසටහනට ආරම්භය ලබන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඊටම ගරුසරු පෙරදරිව ආරාධනා කරන ලෙස දහත් වට්ටිය පූජා කරමින් අප සියලු දෙනා සාදුකාර දෙමින් මේ අනුමෝදනාවන්ට එකතු වෙමු. දහත් වට්ටිය පූජා කරන මොහොතේ සියලු දෙනා සාදුකාර ලබා දෙමු. සාදු 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 එලෙස අප සුගත තථාගතයන් වහන්සේ විශේෂෙහි පුෂ්ප පූජාවන් පවත්වමින් ඒ වගේම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ ලෙස දහත් වට්ටි පූජා කරමින් ආරාධනා කරන අද දවසේ වැඩසටහන වෙනුවෙන් සමාහිත වැඩසටහන කියන්නේ මොකක්ද කියන කාරණේ අමුතුවෙන් නැවත පැහැදිලි කරන්න ඕනි කියලා මම විශ්වාස කරන්නේ. ඔබ සියලු දෙනා සමාහිත වැඩසටහනත් එක්ක මේ වන විටත් එකතුව සිටිනවා. කාලාන්තරය තිස්සේ සමාහිත වැඩසටහනේ මූලික දැක්ම ලෙස තිබෙන්නේ විශේෂයෙන්ම සමාජය තුළ මානසික රෝගවලින් පීඩා විඳමින් මේ සිදුවන හානිය ඉතාම ඉක්මනින් අවම කිරීම, ඒ වගේම මානසික රෝග හඳුනා ගැනීම, වළක්වා ගැනීම, සුව කර ගැනීම සහ මානසික නිරෝගීභාවය පවත්වා ගැනීම පිළිබඳව සමාජය දැනුවත් කිරීම මෙහි මෙහෙවර ලෙස තබා ගැනීමනුයි මේ වැඩසටහන දියත් කරන්නේ. මූලික වශයෙන් කණ්ඩායම් හතරක් ඉලක්ක කරගන්නවා. විශේෂයෙන්ම මානසික නිරෝගී පුද්ගලයන්, අන් අයට උදව් කිරීමට හැකියාවක් තියෙන පිරිස, ඒ වගේම රෝගී තත්වයන්ට පත්වීමේ ප්‍රවණතාවයක් තියෙන පිරිස, ඒ වගේම මේ වෙද්දිත් රෝගී තත්වයන්ට ගොදුරු වෙලා උපදේශනය මගින් ඔවුන්ව යථා තත්වයට පත් කරන්න පුළුවන් නම් අන්න ඒ පිරිස, ඒ වගේම ප්‍රතිකාර අවශ්‍ය කරන්නව පිරිසගෙන මෙන්න මේ කියන සතරවිධ පිරිස වෙනුවෙන් තමා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. වැඩසටහනේ ආරමුණ දැක්ම මේ කාරණා ඔබ හොඳින් දන්නා නිසා තවත් අපි ඒ වෙනුවෙන් වැඩිදුර කතෝපකථනයක් සිදු කරන්නේ නැතුව අපි මූලික සාකච්ඡාවට යොමු වෙන සූදානම්. අපේ හැමදෙරෝනේ දැන් මානසික රෝග නැත්නම් මානසික අවපීඩනය නැත්තම් මනසේ තියෙන ව්‍යාකූලතාවයන් කියන කාරණේ අපි හැමෝටම පොදු කාරණාවක්. අපි හඳුනන දිනදා ජීවිතයේදී සිද්ධ වෙන ප්‍රශ්නත් එක්ක අපි ඔක්කොම කඩා වැටෙන තැන් බොහෝ විට තියෙනවා. වෙලාවකට අපි පරදින තැන් බොහෝ විට තියෙනවා. අපි වරදින තැන් තියෙනවා. අපි හැමෝටම මම ප්‍රවේශය ලබා ගන්න කැමතියි. මේ විදිහට අපිට වැරදිච්ච ගමන් අපිට සිද්ධ වෙන අපි කඩා වැටෙන එක. වැරදිච්ච ගමන් අපිට ඒක දරා ගන්න බැරි වෙනවා. වරදින හැමතැනම අපේ හාමුදුරනේ පරදින තැනක්ද? මට නිරන්තරයෙන් තියෙන ප්‍රශ්නයක්. වැරදුනහම අපි පරදින්න ඕනේද? ඒ පරදුනොත් අපි මොකද්ද කරන්න ඕනේ? අපි මෙතනින් ප්‍රවේශය කරමු. අපි හඳුරන්නේ සම්මා සම්බුදු සරණයි. පින්නන්ත හැම දිනාටම අපූර්ව ප්‍රවේශයක් නෝන්. ඒ කියන්නේ මේ වරදින හැම තැනක්ම පරදින්නේ. ඇත්තටම අපි පරදින තැන තමයි අපේ මුළු ජීවිතේම අපි දිනනවා කියන එක මොකද්ද කියලා බැලුවොත් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න හරිම ලේසියෙන් පුළුවන්. මේ ජයත් එක්ක තියෙන හැම වෙලේම සතුටනේ. එහෙමයි. එතකොට අපි ඔක්කොම උත්සාහ කරන්නේ මම හැමදාම ධර්ම දේශනාවකදී හැම තැනකදීවත් අපි ඉස්මතු කරලා පෙන්වන්න හදනවා. මොකද ඒකනේ ඇත්තටම ඉතින් අපි මහ පොළොවේ යථාර්ථය ඒකනේ. අපිට ඉපදිනකොටම ලැබිලා තියෙන ශරීරයක් සහ සිතක්නේ. ඉතින් මේ දෙක සුවසේ තියාගන්න එකනේ ඉතින් මේ පරම බලාපොරොත්තු නිවන් දකින්නවා කියන්නේ තාය දුකක් ඇති වෙන්නේ නැති වෙන්නම මේක සුවපත් කරගන්නවා කියන එක. ඉතින් කය සැපෙන් තියාගන්න සහ සිත සතුටින් තියාගන්න උත්සාහ කරන්න. කොහේ හරි තැනක අපිට වැරදුනොත් හරි අපි හිතපු දෙයක් නොවුනොත් මේ ඒත් හිත සතුටින් තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. එතරයි මොකුත් ඕනේ නැහැ. හරිද? ලෝකේ මන් නොහිතන දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙද්දී මම සතුටෙන් ඒකට මුණ දෙනවා නම් මම ඔබතුමාගෙන් අහනවා පෞද්ගලිකව මම පෙරදිලාද? නැහැ. හරිද? ඒ වගේ ක්‍රමයක් සහ අනාගතේ මට දුක් වෙන්න තියෙන යම්කිසි ගැටලුකාරී තැන් තියෙනවා අපි වරදිනවා කියලා සම්මතය කියන. ඒකෙදි මගේ හිතට දුකක් එන්නේ නැති ක්‍රමයක් මං හදාගෙන තියෙනවා න ะ. මේ කිසිදු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකෙන්ද වරදින හැම තැනක්ම පරදින තැනක් වෙන්නේ ඒ වැරද්ද අපි බාර ගන්න ආකාරය අනුව. ඒ බාර ගන්න ආකාරය අනුව තමයි ඒක කොච්චර ලොකු දුකක්ද පීඩාවක්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒක එන්නේ එක වෙනස් කර ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. වරදින හැම තැනක්ම පරදින තැනක් නෙමෙයි කියන කාරණේ පැහැදිලි වෙනවත් එක්ක අපේ හඳුරන්නේ ඔබ වහන්සේම පැහැදිලි කරන ආකාරයට වරදින හැම තැනම පරදින තැනක් වෙන්නේ නැත් අපි බාර ගන්න විදිහත් එක්ක සහ අපි ඒකට මුහුණ දෙන විදිහත් එක්ක මේ විදි ප්‍රශ්න වලින් මූලිකව හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු අද සමාජයේ තියෙන තත්ත්වයන් එක්ක ඇතැම් විට ඔවුන්ට ඊටා දැඩිසේ කේන්ති යනවා. සමහර විට ඔවුන් ඉන්නේ මානසික ව්‍යාකූලතාවයත් එක්ක ඔවුන්ට නුරුස්සනා ගතිය ඇති වෙලා තිනවා. ඇතැම් විට තමන්ට කිසි අපේ වචනයම කරන අපේ හඳුනේ කිසිම මොටිවේට් එකක් නෑ අභිප්‍රේරණයක් නෑ හැමදේම අතහැරලා දාන්න හිතනවා සහ තමන්ට මේ ජීවිතේ වැඩක් නෑ කියන තැනට තීන්දුව తీරන ගනිමින් ඉන්නවා. මෙන්න මෙවැනි තත්ත්වයකටපත් වෙච්ච කෙනෙක් මේක බලා ඉන්න වෙන්න පුළුවන් අපේ හඳුනේ. අපි ඒ වෙනුවෙන් විවිධාකාර උපක්‍රම යම්කිසි ආකාරයක සැලසුම් දියත් කරමින් ඉන්න. ඒ අතරේ විශේෂයෙන්ම ඔබ වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ වැඩසටහනේ මූලික රාමුව ඇතුලේ මේ මනසට සැහැල්ලුවක් ලැබෙන ක්‍රියාකාරකම් වල අපි යෙදෙන්න ඕනේ කියලා. අර පරදින තැන්දී පරදින් නැති වෙන්නත් මේක හොඳ ප්‍රවේශයක් කියලා මට හිතෙනවා. අපි හඳුන්නේ කොහොමද අපි අපේ මනසට සැහැල්ලුවක් ලැබෙන ක්‍රියාකාරකම් තෝරගන්නේ? අපේ මොනවාද ඒවනි ක්‍රියාකාරකම්? ඔව් ඒ කියන්නේ දැන් මානසික ගැටලුකාරී තත්ත්වයන් වලට පත් වෙන්න කෙනෙක් හේතු වෙන මූලිකම කාරණාවක් විදිහට නුවන් සඳහන් කරනවානේ මනෝවිද්‍යාව තුළ මේ එක දිගට චිත්ත පීඩාවෙන් ඉන්න එපා කියලා. එහෙමයි. මොනවා දැන් ඔබතුමා ඔය කිව්ව කාරණා නිසා එක දිගට චිත්ත පීඩාවෙන් ඉන්න එපා කියලා. එතකොට දැන් අපි හිතමුකෝ මේ ශරීරය කියලා. අපි හොඳටම දන්නවා කෙනෙක්ගේ ශරීරයක් අකණ්ඩව යම්කිසි ආකාරයක වෙහෙසකාරී වැඩපිළිවෙලක යෙදුණොත් විවේකයක් ගන්නෙ නැතුව. එහෙමයි. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉතින් ඉක්මනට අසනීප වෙනවා. කායික වශයෙන් මම කියන්නේ. මනසටත් පීඩාකාරී, ඊතා පීඩාකාරී දේවල් දිගින් දිගට යම් හේයකින් ආවොත් මනෝවිද්‍යාවට අනුවත් මානසිකව ඒ කියන්නේ මොළයේ රසායනික වෙනසක් වෙනවා. ඒක බෞද්ධ ධර්මයට අනුකූලත් ඒකයි. මොකද විඥාණයට හේතු වෙනවා නාම රූප දෙකම. ඒතර රූප කොටස කියලා කියන්නේ අපි මේ ස්නායු පද්ධතිය, අපි මේ ශරීරය, මේ ඔක්කොම රූප කොටස. හරිද? එතකොට ඒ රූප කොටස ඍජුවම බලපාන නිසා අපිට මේක බැහැර කරන්න බෑ පාට. හරි. අනිත් එක නුවන් අපි බොහෝම ප්‍රවේශමෙන් මේ ඉදිරියේ ඉන්න අපේ මේ සමාජයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් මෙතන වාද වේදයක් ඇති කර ගැනීම සඳහා නෙමෙයි මේ වැඩසටහන මාලාව කරන්නේ. සමාහිත වැඩසටහන උපරිම උත්සාහ කරන්නේ අපේ මනෝවෛද්‍යවරුයි, ඒ වගේම මනෝ උපදේශකවරුන් සහ අපි ඒකරාශී වෙලා මේ ප්‍රාථමික මට්ටමේ තියෙන ගැටලුව හඳුන්වාදීම සිද්ධ කරන්නනේ. ඉතින් අර අපි කතා කරමු එක දිගට මොනවද මේ පීඩාවන් ඇති වෙන දේවල් කියලා පසුව. නමුත් ඒ පීඩාවන් එහෙම තියෙද්දිම ඔබතුමා ඔය කියන මේ සැහැල්ලුව ඇති වෙන ක්‍රියාකාරකම් ඕන තරම් තියෙනවා. ඒවා ඇත්තටම හඳුනා ගන්න නැහැ. ඒ කියන්නේ අපි හිතන්නකො පිනක් කරා කියලා. කාට හරි මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව බොහෝම මේ විශාල පුණ්‍ය කර්මයක් සිද්ධ කරගෙන යනවා. කවුරු හරි කෙනෙක් අපි ගිහිල්ලා දුප්පත් මිනිසුන්ට උදව් කරනවා, ආසරණ අයට පිහිට වෙනවා, මේ වගේ කාරණාවන් බොහෝමයක් සිද්ධ කරගන්නවා කියලා හිතන්නකො කෙනෙක්. ඒවා පස්සේ මතක් වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවානේ. ඊළඟට දැන් කාරණා කීපයක් මම කියන්නම්. ඊළඟට අපි හිතමු අපේ යම් කිසි වෙලාවක මේ කිසිම වැරද්දක් කරන්නේ නැතුව යහපත් වචන සහ යහපත් ක්‍රියාවන් භාවිතා කරමින් තමන්ගේ ජීවිතය ගත කරනවා කියලා. එතකොටත් එයාට ලොකු සැහැල්ලුවක්, ලොකු ප්‍රීතියක් උපදවන එකට ධර්මය කියන ප්‍රමෝදය කියලා. ඒත් එකම අපි හිතමුකෝ යහපත් සිතුවිලි ප්‍රබල කරගන්නවා කියලා. මෛත්‍රිය වගේ දේවල් භාවනාවකින් යම් හිතට සුවදායක තත්ත්වයන් ඇති වෙන සිතුවිලි තියෙනවා. ඒකත් එහෙමයි. ඒ ඔක්කොම තියෙද්දී මම මේ ලොකු ලයිස්තුවක් කියන්නේ කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙන නිසා. ඒ යහපත් සිතුවිලි අතර තියෙනවා නුවන් අපිව පීඩාවටපත් කරන්නේ මේ වෙනස් වෙනකොටනේ ලෝකේ. එහෙමයි. අපේ හිත වෙනසට පුරුදු කරන්න පුළුවන්. කලින්ම වෙනස බාර ගන්න පුරුදු කරලා තිබ්බහම ඒ වෙනස සිද්ධ වෙනකොට සැහැල්ලුවෙන්ම ඒක මේ අපි ප්‍රතිචාර දක්වනවා සැහැල්ලුවෙන්. මොකද කලින් සූදානමකින් හිටියේ. ගාක් වෙලාවට මේ අධික පීඩිත තත්ත්වයට මිනිස්සුපත් වෙන්නේ මෙන්න මේ ජීවිතේ සිද්ධ වෙන වෙනස බාරගන්න එයා ලැස්ති නෑ. ඒ කියන්නේ ඒක කොච්චර එහාට ගිය දෙයක්ද කියනවනම් අපි පුරුදු කරනවා දැන් අපි ළඟ ඉන්න දරුවන්ට කොහේ හරි ගිහිල්ලා එන්නම් කියලා කියද්දි මං කියන්නේ නෑ 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 ගිහිල්ලා එන්නම් කියනවා නෙවෙයි යන්නම් කියලා යන්න. එහෙමයි. හරිද? මේක අනිත් පැත්තනේ අපි පුරුදු කරන්නේ. නේද? අනිත් පැත්ත පුරුදු කරන්න කියලා කියන්නේ හැම වෙලේම කියන්නේ අපේ දෙමාපියොත් කියන්නේ ළමයා වැඳලා ඉවරලා කිව්වොත් මං යනවා අම්මේ කිව්වොත් එහෙම කියන්නේ පිස්සුද ගිහින් එන්නම් කියන්නේ. ඒ ගිය ගමනේ ආපහු එන අතරවාරේ කාලයේදී වෙනසක් වෙයි කියලා පිළිගන්න කැමති නෑ. කවදාකවත් කැමති නෑ ඒක. ඉතින් ඒක අපේ මනසට කාවද්දලා තිබුණොත් මේක වෙනස් වෙන්න පුළුවන් කියලා ඕන වෙලාවක ඒක මේ වචනේ නෙවෙයි දැන් මේ වෙනස් වෙන්න පුළුවන් කියලා අපි ඕන වෙලාවක කියයි. ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක් ඒක හැංගීමක්. ඒ ගැන අපි කතා කරමු. අන්න ඒක ඒ ක්‍රියාකාරකම කලින් කරලා තියාගෙන තිබුණොත් මෙයා මේ පීඩිත තත්ත්වයට එන්නේ නැහැ. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ දීර්ඝ කාලයක් පීඩාවෙන් හිටියොත් කියන එකනේ. ඒ තව එකක්. ඊළඟට විශේෂ උපක්‍රම තියෙනවා නම් මේ පීඩාව තියෙද්දිම ඒ පීඩාව අමතක කරලා, ඒ කියන්නේ මේ පීඩාව මතකයට එන්නේ නැතුව වෙනත් දෙයක හිත රඳවගෙන ඉන්න පුහුණු වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ ආනාපාන සති භාවනාවල් වල, සමත භාවනාවල් වල. ඒකින්ද මනෝ චිකිත්සක ක්‍රමවේදයන් එක්ක සමාන්තර වෙන විශාල උපක්‍රම රාශියක් බුද්ධ ධර්මය තුල මූලික මට්ටමින් තියෙනවා. එහෙමයි. හරිද? ඒකදී මම පැහැදිලි කරන්න ඕනේ සැබවින්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුද නැද්ද කියන ඒවා තීරණය කරන්න අපි සූදානම් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ සඳහා අපිත් එක්ක ඒක රාශි වෙලා ඉන්න මනෝ උපදේශකවරු ඉන්නවා. එතකොට අපි ළඟට මේ සමාහිත වැඩසටහනට එන කෙනෙක් වෙනුවන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මම ඒ ටිකක් චුට්ටක් හිටින් කියන්නම් ඔබතුමාට. එතකොට ලේසි මේ මූලික දැන් අපි කතා කරපු මනස සැහැල්ලු කරගන්න ක්‍රම තියෙන්නේ. අන්න ඒ ක්‍රම ටික උගන්වනවා අපි ඉස්සෙල්ලා. ඒත් එක්ක ඊටාම පෞද්ගලිකව ඒකට මම වැඩිහත් වෙලා ඊටාම පෞද්ගලිකව අපි එන්න කියන්නේ වැඩසටහනට එක්ක තමන් ගැන සැකයක් තියෙනවා නම් මොකද අපි මූලික ලක්ෂණ ගැන දැනුවත් කරලා තියෙනවා. පසුගිය වැඩසටහනේ දැනුවත් කරා. තමන් ගැන සැකයක් තියෙනවා නම් මානසික රෝගී තත්වයකට වගේ එකට යමින් තියෙනවද කියලා. හරි. එහෙම නැත්නම් දැන් අපි දෙන්න නම් ගෙදර ඉන්නේ මට නිකන් වාගේ තේරෙනවා. නැත්නම් ඔයාට මගේ තේරෙනවා. දැන් මේ ලක්ෂණ දැනගෙන ඉන්න ඕන. කවුරුත් මේ මූලික ලක්ෂණ ටිකක් දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම. ඒ දැනුවත් කිරීම හැම වෙලෙම කරලා තියන්න ඕනේ. නැත්නම් කෙනෙක්ව පවුලේ ඉන්න කෙනෙක්ව දිවිනසා ගන්නකම් හොයන්න හම්බෙන්නේ නැහැ. හරි ගැටලුවක් ඒක. අපරාධයක් ඒක. දැන් ඊයේ පෙරේදත් මම හිතන්නේ ඉංජිනේරු පීට ශිෂ්‍යෙක් ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඒවත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් එතකොට ඒක කාටත්. ඉතින් ඒක මේ දැනුවත් කිරීම ටික මේ මූලික ලක්ෂණ ඒවා නිසා ඇති වෙන රෝග ලක්ෂණ වගේ දේවල් තියෙනකොට අර මට දැනෙනවා නම් ඔයා එහෙම එකක් වෙලා තියෙන කියලා ගෙදර ඉන්නකොට සහෝදරයෝ ගෙදර ඉන්නකොට හරි කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක් ගැන එයාට පුළුවන් මේ වැඩසටහනට එන්න. ඒ පීඩණයටපත් වෙලා ඉන්න කෙනාම නෙවෙයි වෙන කෙනෙකුට පුළුවන් මේක දැනුවත් වෙන්න. අඩුම ගානේ අහුම්කම් දෙන්න හරි පුළුවන් එතකොට එයාට. ඉතින් අන්න එහෙම ඇවිල්ලා මේ දේවල් දැනගෙන එතකොට අපි පළවෙනි වැඩසටහනේදී මූලිකව අපි ළඟ තියෙන බෞද්ධ ධර්මයේ තුල තියෙන ක්‍රමවලින් මූලික වැඩසටහන් ටිකක් හඳුන්ලා දෙනවා කරන්න ඕන දේවල් ගැන. ඒ හඳුන්ලා දුන්නාට පස්සේ යාළුවට පුළුවන් ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ඒක කිසිම විදිහකින් අපි වෛද්‍යවරු මේ වෙනකොට ප්‍රතිකාර කරන කෙනෙක් නම් ඒවට කිසිම බාධාවක් සිද්ධ කරන්නේ නැහැ. බෙහෙත් යන්න එපා කියන්නේ ඒක සදාචාරාත්මක විරෝධී කාරණාවක්. එහෙනම් වැඩසටහන බොහොම නම්‍යශීලීව ඉදිරියට යන්න සූදානම් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම එන අයගෙන් ඉතාම පෞද්ගලිකව යාලට ලිඛිතව ලියන්න පුළුවන් අපි ලියාපදිංචි කිරීමක් කරගන්නවා. ඊට පස්සේ ඒ ලියාපදිංචි කරපු දේවල් මනෝ උපදේශකවරුත් එක්ක සාකච්ඡා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න උපදේශක කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය නම් මනෝ උපදේශන ලබා ගන්නට පෞද්ගලික මට්ටමින් අපි ඉතා පෞද්ගලිකව මේ මනෝ උපදේශන ලබා දීමක් සිදු කරනවා මේ වැඩසටහනේ. ඒක අපි නෙවෙයි කරන්නේ මනෝපදේශකවන්ට යොමු කරනවා ඒ රෝගී අයට නැත්නම් මේ පුංචි හරි වෙනසක් තියෙන අයට පෞද්ගලිකව එයාත් එක්ක කතා කරන්න පුළුවන් වියදමක් යන්නේ නැහැ ඒකට. එහෙමයි. එතකොට ඊළඟට මේ මනෝපදේශකවරු තීරණය කරනවා වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනද බෙහෙත් ගන්න ඕනද කියලා. එතකොට මේ බෙහෙත් ගත යුතු අය මේ පැත්තට යොමු වෙනවා. ඊට පස්සේ නිකන් හරි අපූර්ව කාරණාවක් කරනවා. දැන් අපි කණ්ඩායම් කීපයක් තෝරගන්නවානේ. ඔව්. සමහර අය අපේ මූලික බෞද්ධ වැඩසටහන් වලින් ඒ ප්‍රශ්න විසඳ ගන්නවා. සමහර අය මනෝපදේශකවරුන්ගෙන්, සමහර අය මේ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ඊළඟට අර කණ්ඩායම් හතරේ මුලම කණ්ඩායම තමයි අර අනිතට උදව් කරන්න බලාගෙන එන. එතකොට මේ කණ්ඩායම් හතර ඇතුලේ අර බෙහෙත් ගන්න මට්ටමේ හිටිය කෙනා අනිත් කෙනාට උදව් කරන්න පුළුවන් මට්ටමට එනකන් එයාගේ මානසිකත්වය හදාගෙන මේ පැත්තට එනවා. ටිකෙන් ටික උසස් වීම ලබනවා. එහෙම ආවට පස්සේ එයා ඇත්තටම අනිතට උදව් කරනවා. එහෙමයි. ඒකෙන්ද මේක සාමූහික ප්‍රයත්නයක් හැමෝම සමගියෙන් අනිත් කෙනෙකුට ජීවිතේ නැති කරගන්න වෙන්න ඉඩ තියෙන. අර ඔබතුමාගේ වචනෙට මම බොහොම ප්‍රියයි. ඒ මොකද මේ වැරදිච්ච තැන පෙරදිච්ච අයට දිනන්න මගක් හදාගන්න එක තමයි වැඩසටහනේ අරමුණ සහ ඔය ක්‍රියාකාරකම් ටික මම මතක් කරේ. එහෙම අපි හුණා දැන් මේ වැඩසටහනට එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් එක පාර්ශ්වය විතරනේ පාර්ශ්ව හතරකට පුළුවන් කියන කාරණේ නැවත අපි මතක් කරනවා. එතකොට ඒකත් එක්ක අපි හඳුනන්නේ මේ අපේ ජීවිතේ අපි බොහෝ වෙලාවට ගිහිලා නවතින තැන. අපේ ජීවිතේ සතුටම තියෙන තැන කියලා අපි නවතින අද දවසේ නවතින තැන හෙට දවසේ හෝ අනිද්දා දවසේ අපේ ජීවිතේ මානසික පීඩනය වැඩිම කරන තැන වෙන්නත් පුළුවන් අපි හුණා. එහෙම වෙන තැන් වැඩි අද සමාජය තුලේ. එතකොට ඒ වෙනේ තැනකදී කොහොමද අඳුනගන්නේ? මම ඉන්නේ හරිම තැනද? නැත්නම් මම එහෙම තැනකට ඇවිල්ලා නම් දැන් මම මේ මොහොතේ ඉන්න තැන අපේ හැමදෙරේ මම හිතායේදී හිතා ජීවිතේ ඊටම සතුටුම තැන මගේ මානසික නිදහස තියෙන්නේ මෙතනම කියලා. මම උදාහරණයකට ගියොත් අපි තෝරගන්න අපේ පෞල් ජීවිතය. අපි තෝරගන්න අපේ ප්‍රේම සම්බන්ධතාවය. අපි තෝරගන්න අපේ රැකියාව. අපි තෝරගන්න අපේ ඇතැම් විට විනෝදාංශයන්. මේවා අපි හිතනවා අපේ ජීවිතයේ සතුට වැඩිපුරම තියෙන්නේ මෙතන. අපේ ජීවිතයේ මානසික නිදහස තියෙන්නේ වැඩිපුරම මෙතන කියලා. හැබැයි කාලයත් එක්ක මේක වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ කියන්න ලැජ්ජ හිතන තැන තියෙන අපේ හැමරණේ. මගෙනේ තෝරා ගැනීම. එතකොට එවැනි මොහොතක මොකද්ද කරන්න ඕනේ අපි හැමෝටනේ? නුවන් කියන්න ලැජ්ජා වෙන තැන විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිත කාලය තුළ තමන් වැඩියෙන්ම ආදරය කරන දරුවාව අහිමි වෙච්ච දෙමව්පියෝ ඉන්නවා. එහෙමයි. ඒ දරුවා විතරක් නෙවෙයි. තමන්ගේ දරුවෝ දෙන්නමයි ස්වාමියායි අහිමි වෙච්ච භාර්යාවරු ඉන්නවා. හරිද? ඉතින් එහෙ වගේ වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. එක දවසක් මාත් එක්ක කතා කර ඉන්නවා මේ එක පුද්ගලයෙක්. එයාට එයාගේ යාළුවෙක්ගේ දුවෙක්ගෙන් දුරකථන නැවතුමක් එනවා. ඉතින් මේවා කතා කරන්නවත් අපි කැමති නැහැනේ. එහෙමයි. එයාට ආරංචි වෙනවා එයාගේ තාත්තයි එයා බලන් ඇවිල්ලා දැන් මේ මහනුවර ප්‍රදේශයේ විද්‍යාලයක කටයුතු කරන දුවෙක් මේ. ඉතින් එයාව බලන් ගෙදරින් ඇවිල්ලා ආපහු යන ගමන් ඉස්සෙල්ලාම ආරංචි වෙනවා එයාගේ තාත්තා මැරුණා කියලා මේ නිට්ටම්බි ප්‍රදේශයේ වෙච්ච රියනතුරා. විනාඩි 10කින් විතර ආය අඬාගෙන මේ ළමයා කතා කරනවා අම්මා නැති වුණා කියලා. හරිද? ඊළඟට අසාධ්‍ය තත්ත්වයේ යාගේ අයියා රෝහලේ. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ අපිට කියන්න බෑ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරම්ම ව්‍යසනත් වෙනවා. ඊට අමතරව ඔබතුමා කිව්වා වගේ ලැජ්ජාවෙන් මුණ දීගෙන හරි පීඩණයෙන් වාසය කරනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් වලදී අපි ඉස්සෙල්ලාම හිතන්න ඕන දෙන්නේ අහන්නේ. ඔව්. මට දැනට සතුට ඇති වෙන දේවල් වගේක් තියෙනවා. හැමෝම බලන්න මේ දේවල් මට අහිමි විය හැකියාවක් තියනවාද කියලා. අහිමි විය හැකියාවක්. එතකොට මට තේරෙනවා මගේ මරණයේදී හෝ අන් අයගේ මරණයේදී හෝ ඊට මෙහා කාලයකදී ඊට මෙහා ක්‍රූර වෙන්න පුළුවන් කෙනෙක්. අපි විශ්වාස කරන නෑ 100%ක්ම මේ තැනත්තා කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. මෙයාගේ හිත වෙනස් වෙන්නේ නෑ. මෙයාගේ ආදරය වෙනස් වෙන්නේ නෑ. එහෙමනේ. අපි නේද ලිපියක ලිව්වත් අම්මා කෙනෙක් කියන්නේ සදානෝ වෙනස් අම්මා. එහෙමයි. හරිද? සදානෝ වෙනස් ආදරයති අම්මා. ඉතින් එහෙම ඇත්තටම කතා කරොත් එහෙම මේ අම්මගේ ආදරේ පවා සාමාන්‍ය ලෝකයේ තියෙන ඉහළම වෙනස් වෙන්නේ නැතිම කියලා අපිට අර්ථ දක්වන්න බෑ. ඔක්කොම වෙනස් වෙන දේවල්. මෙන්න මේ වෙනස පිළිගන්න අපේ හිත සූදානම් කරන්න ඕනේ. ඒක ඇත්තක්. ඒක දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පහසුයි. මොකද්ද මේ පිළිගන්නවා කියන්නේ? මොකද දැන් මම දන්නවා ඊළඟට අහන්නෙත් ඕකම තමයි කියලා. එහෙමයි. අහන්න කලින් මොන ප්‍රශ්නේ මම දාලා මෙරට පිළිගන්නවා කියන්නේ මොකක්ද? එහෙමයි. නේද? දැන් මම තනකොළ පෙත්තකට පිනි බින්දුවක් අරගෙන මෙහෙම අල්ලගෙන ඔයගෙන් අහනවා මේක තව චුට්ටකින් වැටෙන්න පුළුවන්ද කියලා. එතකොට අනිවාර්යෙන් ওই පැත්තෙන් කියන්නේ ඕක වැටෙන්න පුළුවන් කියලා. වැටෙන්න පුළුවන් කියලා කියද්දී ඔබතුමාට අදහසක් තියනවද? මං වැටෙන්න පුළුවන් කියවට ඕක වැටෙන්නේ නැහැ. ඕක අනිවාර්යෙන් වැටෙන්නේ නැහැ කියලා මම දන්නවා. වැටෙන්න පුළුවන් වැටෙන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් වැටෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙම අදහසක් එනවද? එන්නේ නැහනේ. හැඟීමයි කියපු වචනයයි දෙකම එකයි. හරිද? ඔබතුමාට ඊටාම ආදරණීයව ඉන්න කෙනෙක්ව මේ සාකච්ඡාව ඉවර වෙනකොට පණිවිඩයක් එන්න පුළුවන්ද බැයිද? ජීවිතේ නැති වුණා කියලා. එන්න පුළුවන්. එන්න පුළුවන් කියලා කිව්ව නේද? ඔව්. ඇත්තටම එහෙම කිව්ව නේද? ඔව්. ජීවිතේ තනාග පිනිබිඳ වෙන්න කියලා කියනවා නේද? එහෙමයි. ඒ කියන්නේ මම අර තනකොළ පෙත්ත අග තිබ්බ පිනිබිඳ වගේ කියලා. දැන් ඔබතුමා කියනවා මම දැන් මේ හැමදාම කරනවා වගේ ඉතින් නුවන් අමාරු දාන එක මම කරනවා වැඩි. සාම්පලයට ගන්න අපේ නුවන් මහත්තයා වෙන අපේ සාම්පලයට ගන්න අපේ ප්‍රේක්ෂක අය වෙනුවෙන් දායක අය වෙනුවෙන් එහෙම. දැන් ඔන්න වචන වගේක් කිව්වා. මොනවද කිව්වේ? මගේ ආදරණීයම කෙනාව මේ සාකච්ඡා කරනකොට මැරෙන්න පුළුවන් කියලා කිව්වා. ඇතුලේ තියෙන හැඟීම මොකක්ද? හිත මොකක්ද කියන්නේ? හිත කියනවා ඔව් නෑ පුළුවන් තමයි. ඒක ඇත්ත. ඒ වුණාට ඒක නම් මේක ඉවර වෙනකොට ඕක වෙන්නේ නෑ. කොහොමද ඒක වෙන්නේ නෑ? හිත පිළිගන්න කැමතිද? නෑ. නෑ. හරිද? තව දවසකින් ඒත් නෑ. සතියකින් නෑ නෑ සතියකිනුත් ඒක වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මාසෙකින් නෑ. අවුරුද්දකින් අවුරුදු 5කින් නෑ. එහෙනම් කවදා හරි දවසක ඔයාලට ඒකට මුණ දෙන්න වෙන්න අන්තිම මොහොත. ඒ කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන්න තව තප්පර ගාණක් තියෙද්දි ඔය හිත කියන්නේ මොකද්ද? ඒක නම් වෙන්නෙම නෑ කියලා. ඒ වෙන්නෙම නෑ කියලා හිත පිළිගන්නේ නැති වෙලාවක මේක වෙනවා. එදාට තමයි අර ලොකු කඩාවැටීම සිද්ධ වෙන්නේ. අන්න එතන තමයි මේ හදන්න කියලා කියන්නේ. වෙනසට මුණ දෙන්න, වෙනස පිළිගන්න හිත සකස් කරපු ගමන් එයාට අතනදී හරීම සෞම්‍යව ඒකට මුණ දෙන්න පුළුවන්. කොහොමත් ඒකින්ද තමන් දැනට සතුටු වෙන දේවල් වල එවැනි අහිමි වීමේ හැකියාවක් තියනවා නම් ඒක ගැන හිතන්නවත් කැමති නැත්තම් ඇයි අපි වංචා කරගන්නේ අපේ හිතට? ඒක වංචාවක්. එහෙම විය හැකියාවක් තියනවා. ඒ ගැන හිතලා හිත පුරුදු කරගන්න. නැත්තම් කවදා හරි මේකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතාම බැරෑරුම් හැබැයි ඉතාම සරල පැහැදිලි කිරීමක්. ඒ බැරෑරුම් කාරණාව ඉතරම්ම සරලව පැහැදිලි කරගනිද්දී මේ නැවත නැවතත් ප්‍රශ්න ගණනාවක් හිත ඇතුලේ ගොඩනගෙනවා. අපි හඳුනන ඒකත් එක දැන් අදවස වෙද්දී අපි ඉන්න රටේ තත්ත්වය සහ සමාජයේ තත්ත්වය මේ ආර්ථික තත්ත්වයන් මේ දේවල් එක්ක අපි හැමදෙනාම යම්කිසි පීඩාවක ඉන්නේ. ඒ පීඩාව පවුල ඇතුලේ තියෙනවා. ඒ වගේම රැකියා ස්ථාන ඇතුලේ තියෙනවා. හැබැයි පීඩාව තියෙන තැනම අපි ඉන්නවා අපි හඳුනන්නේ. පීඩාව තියෙද්දි දන්නවා මෙතන මට ඉන්න එක මගේ මනසට නිදහසක් නැහැ. මේකත් එක්ක මම පීඩණයෙන් ඉන්නේ කියලා දැන දැනම අතහැරගන්න බැරුව අපි ඉන්නවා අපේ හැමෝම අතහැරගන්නත් බෑ දැන් මිට අතහරින්නත් බෑ අපේ හැමෝම රැකියාවක් නම් අතහරින්න බෑ කියලා හිතනවා දැන් නම් අතහැරෙයිද කියලා බයකුත් තියෙනවා අපේ හැමෝම මේ කාරණා අපි හැල්ලි කරගත යුතුයි අහන්න ඕන දැන් අහන්න ඕනම දේ අහනවා කියලා මට දැනෙනවා හරිම හරිම වැදගත් නුවන් ඉතාමත්ම වැදගත් අවශ්‍යම දේ ඇත්තටම ඒ මොකද මම එහෙම කියන්නේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ ඇයි किन्तु अभी हमको इतना हारी मैं एक अभी लासन उदाहरण पावची कर मुको अभी तो मुको मैं क्या ऐसा कोई इंडत पुलवांग तीन समाहरण नो इंडत पुलवां अब तुम आप आसाल याना काले आधरे कर पुके ने किन्नवा किया था हारी देंग आधरे करने वेन किन्ने कुटे किया था देंग वेन किन्ने कुटे आधरे करना ये पासाल याना काले दी ये आधरे कर पुके ना हारी ඒ වෙලාවේ යම් කිසි වෙනසක් එයාගේ වුණා නම් මොනවා හරි නරක විදිහට කතා කරා නම් ඒ වගේ මොකක් හරි වුණා නම් ඔයාට ලොකු ප්‍රශ්නයක් ඒක. හරිද? දැන් එහෙම ආදරයක් නැහැ. නමුත් ඉතින් එයාව හම් වෙනවා. එහෙම වෙනවා ඉතින් සාමාන්‍ය විදිහට. දැන් එයා මොකක් හරි නිකම් වචනයක් වැරද්දුවා කියලා හම්බුන්නේ නැහැ කියලා දුරකථන නැවතුණා දුන්නේ නැහැ කියලා ඔයාට ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. තේරෙනවද? එහෙමයි. ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ සිද්ධිය. ඔය ඔක්කොම සිද්ධි. ඔය කියන ඔක්කොම සිද්ධි. ඒ සිද්ධි ප්‍රශ්නයක් වෙන්නේ ඒකෙන් අපේ හිත දුකටපත් වෙනවා නම් විතරයි. හ්ම්. එහෙමයි. තේරුණාද මං කියන්නේ? හරිද? ගැටලුවක් වෙන්නේ පින්නවත් නේ. ඒ ගැටලුව අපිව දුකටපත් කරනවා නම් විතරයි නැත්නම් ඒක ගැටලුවක් නෙවෙයි. ඒක සිද්ධියක්. ඒ සිද්ධිය එහෙමම තියෙනවා. අපි හිතමුකෝ අම්මා කෙනෙකුට දරුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා අපි සාමාන්‍ය තැනකට යන්කො හරිද නැත්නම් ඔය කියන ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියන්නකෝ ඔය වගේ මොකක් හරි එකක් හින්දා අධික පීඩිත තත්වයෙන් කෙනෙක් ඉන්න පීඩිත තත්වය කියන්නේ ඒතර මොකද්ද හිතට දුකක් ඇවිල්ලා ඒ දුකෙන් හිත පිරීලා තියෙනවා නම් විතරයි අපි පීඩණයටපත් වෙන්නේ හරිද දැන් මේ ඔතන තියෙන වැරදි මේකට කියන වැරදි දෘෂ්ටියක් කියලා වැරදි දැක්මක් වැරදි අවබෝධයක් මේ අම්මා හැම වෙලේම කියන්නේ මොකක්ද දන්නවද මේ ළමයාගේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව මට ජීවිතයක් කොහෙන්ද මට විසුමක් මොකක්ද හරිද මට වෙන මොකවත් ඕනද හරි මම ධර්මයක් අවබෝධ කරන්නේ කොහොමද මම බණක් අහන්නේ කොහොමද මම භාවනාවක් කරන්නේ කොහොමද ඔය කතා සුලබද නැද්ද සුලබයි නේද මේ ප්‍රශ්නේ විසඳ ගන්නකම් මට මොනවත් කරන්න බෑ කොහොමද ඉතින් මේ ගිහිල්ලා ඉවර වෙලා මේ බණක් අහන්නේ හිත හදාගෙන කොහොමද ඒවා කරන්න මොකුත් බෑ මේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕනේ ඕන්න මොකද්ද එයාගේ හිතේ තියෙන මේ ප්‍රශ්නේ විසඳුනහම විතරයි මට සතුට එන්නේ. මේ ප්‍රශ්නේ විසඳුනහම විතරයි සතුට එන්නේ කියලා. ඒකට අපි ධර්මානුකූලව ලබා දෙන උපදේශ තමයි අපේ නුවන් මහත්තයා මේ හිතනේ දුකෙන් පිරලා තින්නේ. හා අපි ඉස්සලා කතා කරා වෙන ක්‍රියාකාරකම් වගේ. හ්ම්. හරිද? බොහෝ පින්දහම් කරන්ඩ, සිල් රකින්ඩ, අනිත් අයට උදව් උපකාර කරන්ඩ, සමාධිය වඩන්ඩ, කුසල හැඟීම් වර්ධනය කරන්ඩ මේ ප්‍රශ්නේ තියෙද්දිම මෙයා මේ වගේ වෙන පැත්තකින් වෙන වැඩ වගේක් කරනවා. ඒක කරනකොට ඒ වැඩ හේතු වෙලා මෙයාගේ හිත සතුටින් පිරෙනවා. අර පස්සේ ආදරේ වගේ තෝරන එක. එහෙමයි. හරිද? එහෙම වෙන පැත්තකින් මේ හිත සතුටින් පුරවපු ගමන් ඒක අනිවාර්ය වෙනවා. මොකද ගොඩක් දේවල් තියෙනවා. ඒකට ඉතින් ටික කාලයක් යනවා. මේ වැඩේ ටික කාලයක් යනවා. දැන් අපි තුමුකෝ දරුවාගේ ප්‍රශ්නේ විසඳ ගන්න අවුරුද්දක් විතර යනවා කියලා. එතකම් මෙයා දුකෙන් ඉඳලා දැන් මේ පැත්තේ මේ සතුට හිතේ ඇති කර ගන්නවා කියන්නේ එයාගේ පීඩනේ නැහැ ඊට පස්සේ මේ දරුවාගේ ප්‍රශ්නේ විසඳෙන එක යුතුයකමක් ඒ යුතුයකම හින්දා විතරයි කරන්නේ අයියේ කරුණාවෙන් ඒක කරන්නේ නැතුව මට පීඩනයක් නැහැ ඒක හරි ඒකින්ද ප්‍රශ්නයක් කරගන්නේ නැති වෙන්න නම් වෙනත් පැත්තකින් අපි සතුට උපදවා ගන්න ඕනේ ඒවට මුදල් යන්නේ නැහැ ඒ සතුට උපදවන ක්‍රම වලට මුදල් යන්නේ නැහැ හරිද සීලයක් රකින්න මුදල් යන්නේ නැහැ. කෙනෙකුට කරුණාවන්තව කතා කරන්න, කෙනෙකුට කරුණාවෙන් ක්‍රියා කරන්න ඒවට මුදල් යන්නේ නෙවෙයිනේ. ඉතින් අන්න ඒ විදිහට අර සතුට උපද්දවන ක්‍රමවේද පාවිච්චි කරලා මෙයා ඒ සතුට උපද්දවා ගත්තට පස්සේ එයාට පීඩණයකින් තොරව අපි අර ප්‍රශ්නේ කියලා කියපු සිද්ධිය. ඒ සිද්ධිය වැරදි එකක් නම් කාට හරි අකටයුත්තක් වෙන එකක් නම් ඒ සිද්ධිය හිමින් සැරේ වෙනස් කරනවා. ඒකට කාලයක් යනවා. එතකොට ඒක අර සිහියෙන් කරන්නත් පුළුවන්. එහෙමයි. ඒකින්ද මේ ඒ වගේ මූලික දැනීමක් තමන්ගේ ජීවිතය ගැන තියාගන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නය මැත්තේ නැහෙන්න ඕනේ නෑ. එහෙමයි. ඔබ ප්‍රශ්න මැත්තේ නැහෙන එක නැද්ද? ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගත්ත එක නැද්ද? එහෙම නැත්නම් ප්‍රශ්නයට ඔබ නිවැරදි අර්ථයක් සහිතව පිළිතුර සොයන්නේ නැද්ද? ඔබට නිවැරදි අර්ථයක් සහිතව ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් ඔබ නවතින්න ඕන තැනක් සමාහිත වැඩසටහන. අපිට විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි සූදානම් වෙනවා කතා කරන්න ප්‍රශ්න වලට කොහොමද අපි අර්ථාන්විතව හරියට උත්තර හොයන්නේ කියලා. විරාමෙන් පසු ඔබ නැවතත් සමාහිත වැඩසටහන සමගින් සමාහිත වැඩසටහනෙන් මූලිකව මානසික නිදහස වෙනුවෙන් මානසික සතුට වෙනුවෙන් අපි අපේ ජීවිතයේ කොයි විදිහටද පෙළගස්ව ගන්න කියන කාරණාව අපි සාකච්ඡා කරන අපේ නායක ස්වාමීන් වහන්සේ සමගින් අද දවසේ අපි මේ සාකච්ඡාට එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ විරාමයට කලින් පැහැදිලි කළා ප්‍රශ්නයකට ප්‍රශ්නයක් විදිහට පිළිතුර හොයන්නේ නැතුව ප්‍රශ්නය නිවැරදිව අවබෝධයෙන් යුතුව කොයි විදිහටද ප්‍රශ්නකට මුහුණ දෙන්නේ කියන කාරණේ මේ ජීවිත අවබෝධය කියලා අපි කතා කරනවා. අපි හඳුනන්නේ දැන් එක ප්‍රශ්නයක් නම් අපේ ජීවිතයේ තියෙන ওই දේ කොහොම හරි කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ ප්‍රශ්නේ මගේ ජීවිතයේ තියෙනවා. ඒකෙන්ද මේ ප්‍රශ්න දිහා බලාගෙන මම අනිත් පැත්තෙන් නෑ මම මෙහෙම කරනවා කියලා. අපේ හඳුනන්නේ අපිට මේ දවස්වල ප්‍රශ්න වැලක් නේ අපේ හඳුනන්නේ. එක ප්‍රශ්නයක් ඉවර දැන් අපි කතා බහේදී කියන්නේත් එහෙමනේ. එක ප්‍රශ්නයක් ඉවර වෙන්න නෑ තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න ඉවර වෙන්න නෑ තව ප්‍රශ්නයක්. එක අපිට ප්‍රශ්න 1000ක් 12ක් තියෙනවා. අපිට මේවත් එක කොහොමද මේ ප්‍රශ්න පිට ප්‍රශ්නෙද්දි මේ මානසික නිදහස හොයාගෙන යන අපිට හිතෙනවා අපි දැන් කරන්න ඕනේ මොකක් හරි දෙයක් කියලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නත් එක වෙලාවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. අපි කොහොමද අපි මේක බැලන්ස් කරගන්නේ සැලසුම් කරගන්නේ අපි වඳුරනේ. ඉතින් ඔය කියන්නේ මේ ගමන් ගොඩක් යන්න තියෙනවා කියලා කියන්නේ. ගමනාන්ත ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේකේ ගමනාන්තය දක්වා යනවා කියලා කියන්නේ ඒක. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒකෙත් අපි හිතමුගේ ගමනාන්තය දක්වා යනවා කියලා. එහෙමනේ. ඒතකොට දැන් ඔය කියන්නේ හිතේ ප්‍රශ්න විසඳ ගන්න ගමන් ගොඩක් යන්න තියෙනවා හිත අරගෙන කියලා. එහෙම කිව්වොත් හරියද? හරි අපි අහනවා. ඉතින් ඔයා කැමති කඩතුළු වෙච්ච හරියට ගිරි දුර්ග තියෙන හරි අමාරු මේ පාරක මේ ගමනාන්තය දක්වා යන එකද ටිකක් අමාරු වාහනයක ගැස්සෙන පැද්දෙන දාඩිය දාන වාහනයක මේ ගමනට යන්නේ නැත්නම් හොඳ වාහනයක හොඳ කාපට් පාරක මේ ගමනාන්ත දක්වා හැම ගමනම ඒව ගමනාන්තය දක්වා යන්නද කැමතියි. ඔක ඉතින් අහන්න දෙයක් නැහැ. එහෙමයි. අපි හැමෝම කැමතියි තවම සපහසට යන්නේ අපි. හැම ප්‍රශ්නයකටම විසඳුම ලැබෙන තෙක් විසඳුම දක්වා යන ගමනේදී සුන්දරව ඒක කරන්න පුළුවන්. මේක එක ආය කියන මම දන්නවා ඔබතුමත් කියනවා දැන් දැනුත් කිය වෙලාවක් නැහැනේ. ඔක කරන්න වෙලාවක් දාගන්න විදියක් නැහැනේ. හරිද? මේ ඔක්කොම තියෙන්නේ සාමාන්‍ය පුද්ගලයෝ සියලු දෙනාගෙම තියෙන මේක හරි සාධාරණයි. මේ අපි ඔතන ඉන්න එක හරි සාධාරණයි. මොකද මේක විසඳුමක් නොවේ කියන අදහසයි මේ තියෙන්නේ. හරිද? ඒකින්ද අපි මේක සෞම්‍ය කරගන්න බලමු. මම මෙහෙම කියන්නම්කෝ. බරක් කුස්සගෙන යන්න තියෙනවා. මේක ගොඩාක් දුර අරන් යන්න පුළුවන් වෙන්නේ තිය අරගෙන ගියොත්ද එක දිගට උස්සගෙන ගියොත්ද? තිය අරගෙන ගියොත්. ඇයි තියන්නේ? අර සැහැල්ලු කරගන්න පොඩි ජවයක් ගන්නවා පොහොසරයකට. ඔව්. වෙහෙස අඩු කරගන්න. එතෙන්ට තමයි මට එන්න ඕනේ. වෙහෙස අඩු කරගන්න. නේද? වෙහෙස අඩු කරගන්න ජවසන් එහෙමන ලොකු දුරක් අරන් යන්න පුළුවන්. එතකොට ඒ කායිකව බරක් අරන් යද්දී මම නිකන් අහන මේ ප්‍රශ්න කන්දරාවත් එක මානසිකව බරක් අරන් යනවද නැද්ද? අරගෙන. නේද? මානසික බර කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නය ගැන හැම වෙලේම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මං දන්න හැටියට මට තේරිලා තියෙන හැටියට පෞද්ගලිකව අපිට ප්‍රශ්නයක් තියෙනකොට දීර්ඝකාලීනව කරදරකාරී ප්‍රශ්නයක් තියෙනකොට මේ නුවන් මහත්තයා නිින්ද ගිහිල්ලා දැන් සමහර අය නිින්ද යන්නේ නැත්නම්කටත් වෙනවනේ. නිින්ද ගියොත් නිින්ද ගිහිල්ලා මේ ඇහැරිලා තප්පර 15ක් විතර යනකම් නිකන් මොකුත් නැහැ වගේ ඉන්නවා. ඒත් එක්කම අරක මතක් වෙනවා. ඒ වෙලාවෙ ඉඳන් ආය පීඩිතයි. නේද? ඕක පොඩ්ඩක් අර විවේකයක් ගන්නවා කියලා කියන්නේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. අපිට පුළුවන්කම තියනවා නම් චුට්ටකට මේක අමතක කරලා ඉන්න ලොකු සහැල්ලුවක් වෙනවා හිතට. පොඩ්ඩකට ඒ කියන්නේ මනසට පොඩි විවේකයක් හරි දෙන්න. අපි අර වෙනසට මුණ දෙන ඒවා ඒ වගේව පැත්තකින් තියලා මේ පොඩි පුංචි විවේකයක් දෙන්න සුවදායක නිකන් මේක සම්පූර්ණයෙන්ම හිතෙන් අමතක කරලා මේ ගැන විතර්ක එන්නේ නැතු. විතර්ක කියන්නේ නැවත මේක ගැන නැවත හිතෙනවා. ಹೀತನವನೇ ಉದುಮಾಕಿ ವಿವಾಹಕರಣ ಹೀತನವದಿ කොහොමද නවත්තන්නේ නේද ප්‍රශ්නයක් තියෙන කෙනා ඔය ලස්සන කතා ටිකක් තියෙනවා ඒව ඇත්ත කතා තුවාලේ තියෙන කෙනා තමයි තුවාලේ වේදනාව දන්නේ මට තියෙන දුක දන්නේ මමනේ හරිද ඔය වගේ කතන්දර කොටාවක් තියෙනවා නේද මේක කොහොම අපව හරවන්න මේකට ධනාත්මක පැත්තට හැරෙමු අපි මේකට විසඳුමක් තියෙනවා ප්‍රශ්නෙත් එක්කම නැහි මෙරි ඉන්නේපා කියන කියන්නේ පොඩ්ඩක් හිතට විවේකයක් දෙන්න මම අපූර්ව උපක්‍රමයක් කියන්නම් ඉතාම අපූර්ව උපක්‍රමයක් කියන්නම් මේ බලන්න මාත් එක්ක කතා කර ඉන්නකොට ඔහම ඔබතුමාට හුස්ම දැනුණාද නෑ දැනුන්නේ නෑ ඒ දැන්නේ අවධානය තියන්නේ මේකට ඕක තියරි එකක් මූල ධර්මයක් නේද මාත් එක්ක කතා කර ඉද්දී හුස්ම දැනෙන්නේ නෑ කියන එක මූල ධර්මයක් මොකද අපේ හිත එක වැරක අරමුණු ගන්න එක තැන විතරයි එහෙමයි මේකේ විකල්පයන් අපි පොඩ්ඩක් හරිද මේක තියෙනවානේ අනිත් පැත්ත හරවන්න පොඩ්ඩක් හැම නිමේෂයකම හැම හිතක්ම හුස්ම දැනි හිටියොත් මට වෙන දෙයක් මතක් වේද නෑ තේරෙනවද එහෙමයි හා එහෙනම් මේක පුරුදු කරනවා හුස්මේ දැනීමට හිත යොමු කරලා හුස්ම දැනෙනවා මට ප්‍රකටව දැනෙන තැනක් තියෙනවා මේ නාසිකාව අග හරිද අන්න ඒ දැනීමට හිත තියාගෙන ඉන්න පුහුණු කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් ඔන්න මොකක්ද දැන් අහන්න යන්නේ? ඒක කරන්න ගියාම ප්‍රශ්නේ හැමදෙරෙම මතක් වෙන්නේ කියලා. හරිද? මේක හරියට පාපැදියක් පදින්න පටන් අර ගන්න කෙනෙක් වගේ පුරුදු නැති කෙනෙක්. පුරුදු නැති කෙනෙක් කවදාකවත් පුරුදු වෙලා නැති කෙනෙක් පාපැදියක් පදින්න ගත්තොත් එයාට තල්ලු කරන්නවත් බෑ. හැබැයි වීරයෙන් යුක්තව දැනගෙන මේක පුහුණු කරන්න පුළුවන් කියලා අපේ හිතේ තියෙන අපිට ලැබිලා තියෙන අපේ ජීවිතේ හරියට මම දකින්නේ නුවන් පස් ගොඩක් වගේ. හුඟක් මිනිස්සු දකින්නේ පස් ගොඩක් වගේ කියලා. වැඩක් නැහැ. නිකන් මගේ ජීවිතේ දැන් මේ ප්‍රශ්නෙකට ආපුවාම හුඟක් වෙලාවට හැම පැත්තෙම හිර වෙලා හැම දෙයක්ම වැඩක් නැහැ. අයියෝ මොකද මේක පස් ගොඩක් වගේ එකක් කියලා ජීවිතේ. ඇත්ත. මේක පස් ගොඩක් වගේ තමයි. හැබැයි මේ පස් ගොඩ මම කියන්නේ නිකන් පස් ගොඩක් නෙවෙයි. මේක මැණික් ඉල්ලමක් තියෙන ප්‍රදේශයක වලකින් ගොඩ දාපු පස් ගොඩක් වගේ. මේ පස් ගොඩ පිරික්සුවොත් ඒකේ මැණික් තියෙනවා. හැබැයි පිරික්සන් නැතුව ඉන්න කෙනාට පේන්නේ පස් ගොඩ විතරයි. එහෙනම් ජීවිතේ වටිනාකම් තියෙන තැන් උලුප්පලා ගන්න. අපේ ජීවිතේ වටිනම දෙයක් තියෙනවා නුවන්නේ තමයි ඕන පුරුද්දක් ඇති කරන්න පුළුවන් මනසක් අපිට තියෙනවා. පුරුද්දක් ඇති කරන්න පුළුවන්. පුහුණු කරපුවාම ඉක්මනට පුරුදු වෙන මනසක් අපිට තියෙනවා. එහෙමයි. ඒක නිසා මේ පීඩාවට පත් වෙලා තියෙන ප්‍රශ්නෙම ඉන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා ඉන්න පුහුණු කරන්න පුළුවන්. මේක උනන්දුවෙන් පටන් ගන්න මුලදී ටිකක් අමාරුයි. ඒකෙන්ද මොකද කරන්නේ? නාසිකාව අගමේ හුස්ම දැනීමේ ඉතා සුවසේ ඉරියව්වක නිදහස් තැනකට ගිහිල්ලා ඕන තරම් අපේ ගෙදර නිදහස නැත්තම් Taman ඉන්න තැන නිදහස නැත්තම් කිසිම ස්වාමින්වහන්සේ නමක් අකමැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තාම අපේ ලංකාවේ කිලෝමීටර් කීපයක් ඇතුළත වක්වත් පන්සලක් හම්බෙනවමයි. ඒ සෑම විහාරස්ථානයක බෝධි මළුවක් චෛත්‍ය මළුවක් තියෙනවා. මේවා මේ හැමදාම මල් තිය වැඳ ඉන්න විතරක් තියෙන තැන් නෙවෙයි. එහෙමනම් ඒවා පාරවල් අයින විතරක් හදන්න තිබ්බා. ඇයි විවේක ස්ථානවල මේවා හදලා තියෙන්නේ? ඇයි ඒ තැන්වල ජනශූන්‍ය ප්‍රදේශ බවට පත් කරලා තියෙන්නේ? ඇයි? නේද? ඒවා තියෙන්නේ ඒ වගේ දේවල් වලට. කිසිම විහාරස්ථානයක කිසිම ස්වාමීන් වහන්සේ නමක් විරුද්ධ වෙන්නේ නැහැ. යන්න විහාරස්ථානයකට නැත්නම් නිදහස් තැනකට කොහේ හරි හොයාගෙන යන්න ගිහිලා පොඩ්ඩක් සුවසේ ඉඳ පුහුණු කරන්න. මේකට ප්‍රශ්නේ වෙනකම් ඉන්න එපා. ප්‍රශ්නේ වෙන්න ඉස්සෙල්ලා මේක පුහුණු කරන්න පුළුවන් නම් ඉක්මන් ප්‍රතිඵලයකට එන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්න ඉස්සෙල්ලා මේක පුහුණු කරන්න පුළුවන් නම් ඉක්මන් ප්‍රතිඵලයකට එන්න පුළුවන්. හරිද? ඒක නිසා එහෙම පුරුද්දකට යන්න ගිහිල්ලා හොඳට උඩුකය ඍජුව තියාගෙන හුස්ම විඳ විඳ ඉන්න පුරුදු කරන්න. ටික දවසක් යනකොට මේක පුහුණු වෙයි. එක විනාඩි 5ක් හුස්මෙම ඉන්න පුළුවන් වුණා. මේ විවේකේ ලැබෙනවා. ඒක තේරුම් විනාඩි 5කුත් ඉන්න අමාරුයි කියන එක මම කියන්නේ. හරිද? නමුත් ඉක්මනට පුරුදු කරන්න පුළුවන්. ඉතින් නුවන් එතකොට අර බර පොඩ්ඩකට ඕම් බර පැත්තකින් තියලා ඊළඟට මොකද කරේ? හිටියා. ඉතින් ආව බරට ඉතින් කරන් දැන් ආයෙ උසන් යන්න පුළුවන් දැන්. හද එතකොට ඕක කරලා බලන්නකෝ. කරලා බලනකොට හොඳට තේරෙවි කොච්චර වෙනසක් කරගන්න පුළුවන්ද කියලා. එහෙමයි පැහැදිලි. ඔබ වහන්සේගේ මේ පිළිතුර ඇතුලේ හරි ලස්සන උපමාවක් ඔබ වහන්සේ භාවිතා කරන මේ अभी बैसकल पदन पुराक मुलिम बैसकल पद अभी वेटन अभी हम हेबाई वेटन तंगल्दी वेटन तो आरक्षावेन एतम विटू उपकार लंकरगनोपे हमने अल्लान पदान टीका पदन पुरदन बैसकल पदान के अभी पुरद वेचकने लंकरगनपे हमने इवर अपे जीवित प्रश्न वल्ट नहीं मानसिक निदहास लंगाकरगन अद्दी एवगी के लंगिंतियागन वटिनो अनेदपे हमने अने मुड़ु बुद्ध साहसने रदाबाने कल्याण मित्रयानगी मतकियन बुद्धरजान वंशी देशना कलने ඉතින් ඇත්තටම පීඩණයට පත්වෙච්ච කෙනාට තනියම සමහර වෙලාවට ওই වගේ විසඳුමකට යන්න තරම් හිත නැමෙන්නේ නැහැ කලින් දැනුවත් වීමක් තිබෙන්නේ නැත්තා. එහෙමයි. ඉතින් ඒ වෙලාවට මේ කරුණු පැහැදිලි කරලා දෙන මොහොතේදීත් එයාගේ හිත සැනසෙන ස්වභාවයක් තියෙනවා. සමහර අයට තියෙනවා නුවන් විසඳුමක් නැම කියන අදහස. ඒක මම දන්න පුතේකට අකණ්ඩව තිබුණ හිස එකක් වමත් තිබුණා. එතකොට එයාට කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් මේකට ආවේ නැහැ. ඉතින් එයාට විශ්වාසයක් නැහැ. එයා ඇත්තටම ජීවිතේ නැති කරගනි කියලා එයාගේ ගුරුවරයෙක් දිගින් දිගටම මාව දැනුවත් කරා. ඉතින් අන්තිමට අපි කරේ ඔන්න ඔය වැඩේ. මේක මේ කැක්කුම පවා අයින් කරලා ඒ කියන්නේ මේ අරමුණට හරියට ආස්වාස ප්‍රාස්වාසය වැනි අරමුණක හිත පිහිටෙව්වොත් අර රිදෙනව දැනෙන්නේ නැහැ. එහෙමයි. හරිද? ඇයි? එකවරකට දැනෙන එක පැත්තක් විතරයි. මේකයට හොඳට පැහැදිලි කරලා දුන්නා. හොඳට උගත් ළමයි මෙයාට පළවෙනියෙන් ආවේ මොකද්ද දන්නවද? මේක කියලා දුන්නාට පස්සේ පළවෙනියෙන් ආවේ විශ්වාසය විතරයි. මේක යා පුහුණු කරේ නැහැ. එහෙමයි. පුහුණු කරේ පස්සේ. ඒ විශ්වාසය නිසා මොකද උනේ? එයාට තිබ්බර පීඩනේ නැති වුණා. මේක අයින් කරගෙන මට එක මොහොතක් ඉන්න පුළුවන්. මේ ඉස එකක්ම අයින් කරගෙන මට එක මොහොතක් ඉන්න පුළුවන්. එක තප්පර 10ක් ඉන්න පුළුවන්. හරිද? විනාඩි 10ක් ඉන්න පුළුවන්. මේ විදිහට එයාට පළවෙනියෙන් විශ්වාසය ඇති වුණේ විශ්වාසයෙන් හේතුණා එයාට ඒ ආසනීපේ නැති වෙන්නේ. ඒක නිසා අපිට ඇත්තටම තමන්ගේ විශ්වාසය ඇති වෙන තුරු මට තනියෙන් පැදගෙන යන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙන තුරු ආරක්ෂාවට සහ පුහුණු කරන්න කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හැම කෙනෙක්ම සැබවින්ම ඕනම වෙලාවක තමන්ගේ පැත්තට හැරෙන්න මේ සූදානම්ව ඉන්න මිත්‍රයෙක් දෙන්නේ තුන් දෙනෙක් ළඟින් තියාගන්න එක නම් හරියම වටිනවා. එහෙමයි අපේ හඳුරේ. මම මේ ප්‍රවේශය ගන්නෙම තවත් තැනකට යොමු වෙන්න ඕනේ හින්දා අපේ හඳුරන දැන් අපි ඉන්නේ ආගමික පසුබිමක. මේ ආගමික පසුබිමක ඉන්න අපි සමාහිත වැඩසටහන දියත් කරනවා. ඒකට සමාහිත වැඩසටහන මානසික උපදේශනයත් එක්ක බද්ධ වෙන වැඩ කටයුත්තක් එක්කත් ගැට ගහනවා. කෙනෙක්ට යම්කිසි ආකාරයක චෝදනාවක් හෝ යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පන්සල නැත්නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කරන්න ඕනේ ආගමික වැඩ කටයුතු. මේකට තව කට්ටිය ඉන්නවා මනෝපදේශනය කරන්න මනෝපදේශකවරු වෙනම පිරිසක් ඉන්නවා. කොටින් එතකොට මේ කැපද ඔබ වහන්සේලාට මෙවැනි වැඩසටහනක් කරන එක මෙවැනි ප්‍රශ්න නැගෙන පුළුවන් අපි හඳුරන්නේ. බොහොම හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කරුණාව, මෛත්‍රිය කියලා කියන එක අප්‍රමාණ චෛතසිකයන්. ඒ කියලා කියන්නේ ඒවා ප්‍රමාණයක් නැහැ. එතකොට අපි දන්නවා කෙනෙක්ගේ දුකක් නැති කිරීම සඳහා සීමාමායින් තියෙන්න ඕනේ නැහැ. හරි. එතකොට පළවෙනිම කාරණාව ඔකට දෙන්න ඕන උත්තරේ නෙවෙයි මම මේ අතන දෙවෙනි උත්තරේ මේ දෙන්න හදන්නේ. පළවෙනිම උත්තරේ තමයි අපි පෞද්ගලිකව පුළුවන් ආකාරයකට මූලිකව අපේ කුඩා කාලයේදී මම මනෝවිද්‍යාව යම් ප්‍රමාණයකට හදාරනවා. හදාරන්නේ ඒ වයසේදී එන නොයෙකුත් පීඩනයන් ඉගෙන ගන්න කාලෙදී ගිහි දරුවෙක් විදියට ඉන්නකොට එන පීඩනයන් වලට විසඳුමක් හොයාගන්න. ඉතින් ඒ යම් යම් විසඳුම් ලැබෙනවා. හැබැයි ඊට වැඩිය ලොකු විසඳුමක් මට හම්බුණා පෞද්ගලිකව ගත්තම බුද්ධ ධර්මයේ තුල. ඒතකොට දැන් මේක හදාරනකොට තේරෙනවා මේක මනෝවිද්‍යාවක්. මේකේ කිසිම අඩුපාඩුවක් නැහැ. නුවන් මේක සම්පූර්ණයෙන්ම නැවත කිසිම දුකක් ඇති නොවන තත්ත්වයට කාරණා සහිතව ඒ කියන්නේ නිකන් නෙවෙයි අද්භූත නෙවෙයි. අද්භූත කියලා කියන්නේ මේක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කාරණා සහිතව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ක්‍රමවේදයක් මේක ඇතුලේ තියෙන. එහෙනම් මේක මනෝවිද්‍යාව. ඒතකොට මේ මනෝවිද්‍යාව කියන එක මේ කියන විද්‍යාව. බුද්ධ ධර්මය මානසික පීඩා ඇති වෙච්ච අයට උපදෙස් දීමට කැප නැති එකක්ද? නේද? කාගේ හරි කොතනක හරි මොනියම් හෝ ක්‍රමවේදයක් නිසා ප්‍රශ්න විසඳෙනවා. ඒකට සීමාමායින් දා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ඒක මනෝපදේශකයෙක් වුණත් කමක් නැහැ. ඒක වෛද්‍යවරයෙක් වුණත් කමක් නැහැ. ඒක ස්වාමින් වහන්සේ නමක් වුණත් කමක් නැහැ. ඒක ෆාදර් කෙනෙක් වුණත් කමක් නැහැ නේද? වෙනත් ආගමක හරි කොහේ හරි තැනක මේ පීඩා විඳින. මොකද පීඩා විඳින කෙනා තමයි ඇත්තටම ඒ පීඩාව කොච්චර අමාරුද කියලා දන්නේ. හරිද? එතකොට එයාට ඒ ප්‍රශ්නේ තියෙද්දි එයාගේ හිත සුවපත් කරන්න පුළුවන් වෙනත් ක්‍රම බොහෝමයක් තියෙනවා න ะ. එයාගේ මේ පෞද්ගලික ගැටලුව වෙනුවට ඒකට උදව් කිරීම කිසිම ආකාරයෙන් කැප නැති දෙයක් නෙවෙයි. ඒකට උදව් නොකරුවොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කරන අගෞරවණීය තත්ත්වයක්. ඒකින්ද අපි ස්වාමීන් වහන්සේලා විදිහට පැහැදිලිවම තමන්ගේ පැත්ත ආරක්ෂා කරගෙන අන් අයට මොන පැත්තකින් හරි දුක් නැති කරන්න කටයුතු කරන්න ඕන. එහෙමයි අපේ හැමදෙරනේ. අද දවසේ අපේ සාකච්ඡාවට අපිට නිමාව තබන්නත් වෙලාව වෙලා තියෙන අපේ හැමදෙරනේ. ඒකත් එක්ක මේ වැඩසටහන හඳුන්වා දීමේදී සඳහන් කළා මේ ප්‍රතිකාර අවශ්‍ය පිරිසට ප්‍රතිකාර කරන්නට සූදානමක් තියෙනවා කියලා. මේ වෙද්දී වැඩසටහන ආරම්භ වෙලාද අපි හැමෝම දෙන්නේ මොකද්ද ඒ తත්වය? ඇත්තම අපි මේ වෙනකොට අර මම කිය ඉස්සෙල්ලාම අපිට අදාළව බෞද්ධ ධර්මයට අදාළව ක්‍රියාකාරකම් සිද්ධ කරනවා කියලා පෞද්ගලික මට්ටමේ. එහෙමයි. ඒකද අපිත් එක්ක ලියාපදිංචි වෙලා මූලික ලියාපදිංචි වීම සිද්ධ වෙන්නේ අපේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් එවීමෙන් විතරයි. එතකොට ඒ විදිහට ලියාපදිංචි වෙච්ච කට්ටියට අපි කැඳවීමක් කරා. ඒක පළවෙනි වැඩසටහන කරා. ඒ කියන්නේ කැඳවීම කරාට පස්සේ එතෙන්ට ඇත්තටම අර කියන කණ්ඩායම හතරම එනවා. ඒ කියන්නේ අනිත් අයට උදව් කරන්න බලාගෙන ඉන්න පිරිස, තමන්ගේ පැත්තෙන් ළඟ කෙනෙක්ගේ ගැන සැකයක් තියෙන, තමන් ගැන සැකයක් තියෙන ප්‍රතිකාර ලබන ඒ වගේ පිරිස ඔක්කොම. ඉතින් ඒ වගේ ආවට පස්සේ අපි ඒ කට්ටියව දැන් මේ වෙනකොට පළවෙනියෙන් අපි ධර්මයේ තුල ගත හැකි පළවෙනි ක්‍රියාකාරකම් ඔය වෙනසට මූණ දෙන්න හිත පුරුදු කරන ක්‍රමවේදය සහ අපි දැන් ඔය කිව්ව ආනාපාන සති භාවනාවේ මූලික කොටසත් එක්ක තව ආත්ම විශ්වාසයක් ඇති වෙන්න අවශ්‍ය කරන පළවෙනි වැඩසටහන කරා. දැන් එතනින් එහාට ඒ අයව ගෙන් වැඩිපුර ඒ සම්බන්ධ එදා දවසේ සම්බන්ධ වෙච්ච. මොකද ඒකේ ඒ වැඩසටහන අපි පටගත කිරීමක් කරන්නේ අඩුම ගානේ ෆොටෝ එකක්වත් ගන්නෙ නැහැ. ෆෝන් එකකින්වත් විපස්සනා භාවනා මධ්‍යස්ථාන සම්බන්ධ වෙච්ච මේ පිරිසත් එක්ක ඊතා පෞද්ගලික මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඒ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඊට පස්සේ දැන් තියෙන්නේ අපි මනෝ උපදේශක කණ්ඩායමට ඒ අය යොමු කිරීමේ කටයුත්තේ කියන තැන තමයි වැඩසටහන නැවතිලා තියෙන්නේ. ඒ අතර වාරේ ඒ පිරිසටම නැවත වාරයක් අපේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ අලුත් පිරිසක් එකතු වෙලා ඉන්නවා. දැන් මේ වෙනකොට තවත් ලියාපදිංචි වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයට පළමු වැඩසටහන සිද්ධ කිරීමක් තියෙනවා. ඊට අමතරව අපි පසුව ඒ ගැන දැනුම් දීමක් කරන්න කවුද මේ කියලා. එහෙමයි. දිවයින පුරා මධ්‍යස්ථාන 17ක් විවිධ ප්‍රදේශවල යොදාගෙන මේ කටයුත්ත සිද්ධ කරන්නට සැදී පැහැදී ඉන්න පිරිසක් සූදානමින් ඉන්නවා. ඒ සඳහා මධ්‍යස්ථාන ලබා දෙන්නත් ඒ වගේම මනෝපදේශන ලබා දෙන්නත් ඒ වගේම සැදී පැහැදින්න වෛද්‍යවරු පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි ඔක්කොම එකතු වුණොත් මං හිතන්නේ බෞද්ධ විදිහට අපිට දිවිනසා ගන්න ඕනේ නැහැ කවදාකවත්. එහෙමයි. පළවෙනි එක. දෙවෙනි එක බෞද්ධයන් විදිහට මානසික රෝග වලට පත් වෙන්න අවශ්‍ය නැහැ. බෞද්ධයන් විතරක් නෙවෙයි මේ ධර්මය තුළ තියෙන ක්‍රමවේදත් එක්ක කිසිම කෙනෙක් මානසික රෝග වලට පත් වෙන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙවෙයි තව දෙයක් තියෙනවා. බෞද්ධ මූලිකව සිද්ධ කරන මේ ප්‍රතිකාර ක්‍රමත් එක හිත සතුටු වෙන ක්‍රමවේද කවුරු හරි හැදෑරුවොත් ඒ කිසි කෙනෙකුට සුරාපානයක මද්ද්‍රව්‍ය වල අවශ්‍යතාවයකුත් නැහැ. එහෙමයි. අපි හඳුනන අද දවසේ මගේ ඉතුරු වෙච්ච ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය ඔබ වහන්සේ අවසානයේ මතුගන්නේ බොහෝ දිනෙක මානසික නිදහස වෙන මේ මද්ද්‍රව්‍ය සගෙන අපි වෙනත් දවසකදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසට අපිට මේ කතාබහට මේ සාකච්ඡාවට නිමව තබන්න වෙලාව වෙලා හිට මත් වෙන අපේ හැමදෙරණ විශේෂයෙන්ම අද දවසේ සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ පිරිස අපිට ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. පුණ්‍ය අනුමෝදනා සිදු කළ යුතුයි. ඔබ වහන්සේට තාම ගෞරවණීයව ආරාධනා කරනවා විතරයි. ඇත්තෙන්ම අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා අනුවන් ඇත්තටම ජය රූප වාහිනිය මේ සිද්ධ කරගෙන යන කටයුතු. මේ සියලු කටයුතු සඳහා යම් මූලික වියදමක් සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට අපි දැන් තේරෙනවා ඇති මේ බණම විතරක් නේද එක පැත්තකින් කතා කර ඉන්න උපදේශනම හැමදාම එහෙමම ඒවාම කර ඉඳලා හරියන්නේ නැහැ. මම හැමදාම අධ්‍යක්ෂක මණ්ඩලයට කියන්නේ අපේ දරුවන්ටත් කියන්නේ රූපවාහිනී තිරය කඩාගෙන ආලින්දයට පයින්න කියලා. එහෙමයි. මං අපි දෙන්නත් ඔය කතා කරලා තියෙනවා. මෙහෙම කතා කරගෙන ඉඳලා බෑ දැන් පනින්න එළියට කියලා. ඉතින් දැන් මේ පැනලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද? ගෙදර ඉන්න අයව දැන් අපි ගෙන්නගෙන ඒ සමාජයේ ඉන්න අයට මේ සේවය සිද්ධ කරන්නට ජයරූපවාහිනී මධ්‍යස්ථානයේ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒ තැන්වලදී අර ධර්මදේශනාව වලට විතරක් දායකත්වය දරන්නේ නැතුව මේ වගේ වැඩසටහන් පවත්වගෙන යන්න ලබා දෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. මේකට හුඟක් අයගේ හිත යොමු වෙන්නේ නැහැ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ අන් අයට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒක ධර්මදේශනාවක්ම කියලා. මේ ධර්මදේශනාවක් තමයි. නේද? මනෝ වෛද්‍ය උපදෙස් ලබා දීම කියලා මනෝ වෛද්‍යවරයෙක් මේක කරත් ඒත් කෙනෙක්ගේ දුකක් නිවන්න කරන කටයුත්තක්. ඒකින්ද මේ සඳහා මේ ලබා දෙන දායකත්වය පිළිබඳ අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් අද දවසේ දායකත්වය ලබා දෙන්නේ කොළඹ 7 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන් වලට සහභාගී වෙන පින්වත් පිරිසක් කියලා සඳහන් කරලා තියෙන්නේ. එම දායකත්වය දක්වපු පින්වත් පිරිසගේ පවුල් වල මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවා කියලා ඊටම කෙටියෙන් මතක් කරලා තියෙනවා. නමුත් හැබැයි අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන් මේ පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම තම තමන්ගේ පවුල් වල මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. යත්තන් පුංචි හෝ දුක් කරදරයක් ඇත්තනක වාසය කරන්නන් ඒ සියලු දුක් කරදර දුර වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාකල් කිසිදු ඊටම දරුණු ආකාරයක තියෙන ව්‍යසනාදී කිසි දෙයකටපත් නොවි සුවදායක ජීවිත ගත කරලා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන දුවදරුවන් ඇතුළු සියලු දෙනාම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ඊටම සාර්ථක ආකාරයට සිද්ධ කරගන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා. කායික මානසික සුවය ලැබේවා. මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරලා තමන්ගේ චිත්ත පීඩාවන් නිවාගෙන කවුරුන් හෝ කෙනෙක් කටයුතු කරන වාරයක් වාරයක් ගානේ මේ දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිසගේ සිත් සුවපත් වේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඒකේ ප්‍රාර්ථනාවන් එලෙසම ඉෂ්ට සිද්ධ වෙන්නට යයි අපද සාදුණද මෙත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊටම ගෞරවයෙන් කම්මට්ටාන ආචාර්ය විනය ආචාර්ය විද්‍යාවේදී නම කැනට අවසරයි. උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරනේ ඔබ වහන්සේට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. හද දවසේ වැඩසටහන පෝෂණය කිරීම වෙනුවෙන් අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම ඔබ වහන්සේට නැවත වතාවක් දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා මේ ජාතික මෙහෙවරට සහ මේ ශාසනික මෙහෙවර වෙනුවෙන්. හැමදාමත් ඔබ වහන්සේ කියනා වගේම අපට අවශ්‍ය මේ රූපවාහිනී තිරෙන් එළියට පැන ගන්නට මහ පොළොවට පැන ගන්නට මේ මහ පොළොවේ පැලවෙන ව්‍යාපෘති රැසක් අපි දියත් කරමින් ඉන්නවා. ඒ අතරේ සමාහිත එක වැඩසටහනක් අපේ නිරන්තරයෙන් විශ්වාස කරනවා මිනිසුන්ට උදව් උපකාර කළ හැකේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිය හැකේ තවත් මිනිසෙකුටම පමණයි. ඒ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසෙකු යුතුයි. ඔබ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙකු වේයයි ප්‍රාර්ථනා කරමින් අද දවසේ සමාහිත මේ සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. ඔබට සුවදායක දවසක් ආයිබෝවන්.